මේ අතර බොදුබල සේනා සංවිධානයේ ඊයේ මන්නාරම සිලාවතුර මරිච්චකටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ විල්පත්තු වනෝද්‍යාන මායිමේ කොටසක අනවසරයෙන් ඉදිකර ඇති නිවාස පිළිබඳව සොයා බැලීම සඳහායි. එහිදී එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. පුත්තලමේ සිට පැමිණි පිරිසක් මන්නාරම කල්පිටිය මාර්ගයේ මුල්ලිකුළුම නාවුකමුදා කඳවුර ආසන්නයේ මෙම නිවාස ඉදිකර ඇති අයුරු දැකගත හැකි වුණා. එදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඒ සිටි පිරිස ඇමතුවා. මෙච්චරයි අපි ආවේ මේ අනේ මේ 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 මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ඇති කරගන්න නෙමෙයි. දැන් ඉතාල පැහැදිලි ලෙස පේනවා මෙතන පැරපත් ගණනාවක් ලහි ලහි කඩමින් ඉදි කරගෙන තියෙනවා. මේක මේ නිකන් මේ අහිංසක මිනිස්සු ගැන හිතන කරන රාජකාරියක් නෙමෙයි. ඉතාලම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක ආරම්භයයි මේ පටන් අරගෙන තියෙන්නේ. මේක අරාබිය කොලොනියක් වෙන්න දෙන්න බෑ. හරිද? ගහගන්න ඕන නම් ඒකටත් අපි ලෑස්ති. ඥානසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයට පසුව රස සිටි පිරිසගෙන් විරෝධයක් එල්ල වුණා. එහිදී ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. පරිසර ආදිවාසීන් දැන් කතන්දරේ තියෙන එක නෙමෙයි. හූ කියන්නයි තියන්නේ කාටද? හරිද? අපි දන්නේ ඔයගොල්ලෝ මොරොක්කෝෙන් ආව. තම්බි කිව්වා. මරක්කල කිව්වා. තව කිව්වා හම්බන්තොටින් ආපු නිසා හම්බයෝකු. ඒතර මම දැන් සමාජයේ තියෙන වචන. එහෙනම් ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කරලා ඇමතිවරුත් එක්ක කතා කරලා ඒක වෙනම හදාගන්න වෙනවා. ඒක මේ මිනිසුන්ට කියන්න ඕන. මරක්කල විතරක් කියුවේ නෑ සාදු. මරක්කල විතරක් කියුවේ නෑ. මරක්කල තම්බිලා වෙන්න හදන්න එපා. මරක්කල කිව්ව මරක්. මේක මම නෙවෙයි ඉතින් හොඳට දාන්න සිංහල වෙන්න මිනිස්. ඒක ඒකට අපි සමාවක් ඉල්ල ගන්න ඒ හූ කිව්වට. ඒක තමයි.